ගරු ස්වාමින් වහන්ස සබ්බපා පස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදකණං ඒතම් බුද්ධහනු ශාසනං සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටියුණු මේ ගාථාවේ තියෙන බලය කුමක්ද මෙම ගාථාව ශ්‍රවණය කිරීමෙන් මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැඹුණු ශක්තිය ලැබෙනවාද එහි ලැබෙනවා දැන් බුදුරයන් වහන්සේ සබ්බපා පස්සාකරණං කියන්නේ සියලු පාපයන්ගෙන් මිදෙන්න කුසලස්ස උපසම්පදා කුසල් දහම් වඩන්න සචිත්ත පරියෝදපන සිත දමණය කරගන්න සිත දමණය කරගන්න ඒකයි බුදුරයන් වහන්සේගේ අනුශාසනය එතකොට සිත දමණය කරගන්න කියලා බුදුරයන් වහන්සේ මොකද්ද කියන්නේ මොන සිත දමණය කරන්න කියන්නේ මේ කුසල් සහ අකුසල් සිත් දෙකමයි දමණය කරගන්න කියන්නේ ඒක ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මුලින්ම කියනවා සබ්බ පාපස්ස පාපයන්ගෙන් මිදෙන්න ඊට පස්සේ කියනවා කුසලයේ යෙදෙන්න ඊට පස්සේ කියනවා හිත දමණය කරගන්න මොන හිතද මේ දමණය කරගන්න කියන්නේ කුසලයේ සහ අකුසලයේ කියන දෙකමයි මොකද කුසලයට අපි වරන් යන්නේ භවයටයි අකුසලයට අපි වරන් යන්නේ භවයටයි අකුසලයේ දුගතියට අරන් යනවා කුසලයේ සුගතියට අරන් යනවා නමුත් සුගතියට අරන් ගියත් කවදා හරි අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලුල අපි ආයිමත් සතර පායන්ට වැටෙනවා එහෙනම් බුදුරයන් වහන්සේ එතනදී අනුමත කරන්නේ ඒක බොහොම ගැඹුරින් අපි දකින්න ඕනේ බුදුරයන් වහන්සේ එතනදී කියන්නේ මොකද්ද අකුසලයෙන් මිදෙන්න කුසල් වඩන්න කුසල් වඩලා ඊළඟට කුසලයේ අකුසලයේ අනිත්‍ය දකින්න ඒ කියන්නේ භව නිරෝධය සකස් කරගන්න. එතනයි බුදුරයන් වහන්සේ එකෙන් අදහස් කරන්නේ. තේන්න? ඉස්ලාම අකුසලයෙන් මිදෙනවා. මොකද දැන් මායාට ඔබලාව අකුසලයේ තුල කොටු කරන්න බෑ. තේනද? ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ. ඔබලාව දැන් අකුසලයෙන් හඳුනනවා. එහෙනම් මායා දැන් ඔබලාව කොටු කරන්නේ කොතෙන්ද? කුසලයෙන්. කුසලයෙන් දැන් මායා ඔබලාව කොටු කරන්නේ. කුසලය කියන්නේ මොකද්ද? පින්කම්, දානය, සීලය, මෛත්‍රිය, සමාධිය. මේවා කුසල්. මේවෙන් තුලින් තමයි ඔබව දැන් කොටු කරන්නේ. මොකද මායා දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව මේකයි කියලා. මේක සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව. නමුත් මේ දීප්තිය කියන්නේ නෝනා නිවෙන්න ආසන්න පාහනක තියෙන දීප්තිය. තේරෙන නිවෙන්න ආසන්න පාහනක තියෙන දීප්තිය. ඒ කියන්නේ මේක බඩාත් කාලයක් තියෙන දීප්තිය. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභින් 15 වෙනි යුගය තමයි මේක. ඔබතුමියට මේ ජීවිතේ සෝවාන් වෙන්න තියෙනවා නම් ඒ තියෙන කාලය තමයි මේක. තේන ආයිමත් අපිට කාලයක් එන්නේ නැහැ. මායා දන්නවා මේක තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන සත්‍යිකම අවස්ථාව කියලා මේ මොහොතේ. ඒ නිසා මායා මේ වෙලාවේ හදන්නේ මොකද? ඔබලාව කුසලයේ තුල කොටු කරන්න. කුසලයේ තුල කොටු කරලා තිබ්බනම් ඔබලා දිව්‍ය මනුස්ස සැප ලැබමින් එතන ඉන්න තමයි බලන්නේ. එහෙම වෙලා තව අවුරුදු 200ක් ගියාට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ ලෝකෙ අයිති කාටද? මායාට. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔබලා මායාවෙ ගහන්නේ. ඒ කියන්නේ සංසාරේ මෙච්චර කාලයක් අපි කුසලයට කොටු වුණා. තේරෙනවද? අකුසලයේ හඳුනගෙන කුසලයට කොටු වුණා. එහෙනම් මේ මොහොතෙත් අපි ලෑස්ති වෙන්නේ කුසලයට කොටු වෙන්න නම් ඒ කියන්නේ අපි මායාවේ ග්‍රහණයට එතනත් අහු වෙලා තියෙනවා. මොකද නැවත සුගතිය උපතක්. ඒ සුගතිය උපතෙන් අපි ආයමත් සතර අපායට වැටෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරයන් වහන්සේ සබ්බ පාපස්සකරණං ගාථාවේදී ඒකයි කියන්නේ මුලින්ම පාපයන්ගෙන් මිදෙන්න ඊට පස්සේ කුසල් දහම් වඩන්න ඊට පස්සේ බුදුරයන් වහන්සේ කියනවා සිත දමණය කරගන්න මොන සිතද මේ කුසල් සහ අකුසල් කියනා වූ සිත් දෙකම දමණය කරගන්න ඒකට බැඳෙන්න එපා. ඇයි බැඳුනොත් භවය කරයි අරන් යන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ ගාථාව ජීවිතයට දරාගත්තොත් ඒ දරා ගැනීම තුළ සෝවාන් ඵලයටපත් වෙන්න අවශ්‍ය වූ සාධක අපි ජීවිතයට එකතු කරගන්නවා.